අප රසායනික පොහොර අතහැරිය ගහෙන් ගෙඩියෙන්න වගේ ඇති වෙන්න කාබනික පොහොර තියනවා කියලා කෘෂිකර්ම ඇමතිකේ ඉඳලා බොහෝ නිලධාරීන් දහ අතේ එදා පොරොන්දු වුණා. අන්තිමට අපට නතර වෙන්න සිද්ධ වුණේ කාබනික පොහොරත් හදිසියේ ආනයනය කරන්න ගත්ත තීන්දුවත් එක්කයි. ගෙන්නුව සමහර පොහොර කාබනික නෙවෙයි ඒවා රසායනිකයි. ඒ බව කෘෂි විද්‍යාඥයින් කිහිප වතාවක්ම ඉතා පැහැදිලිව සනාථ කළා. භයානක දේ වූයේ චීනයෙන් ගෙන්වන බව පැවසු කාබනික පොහොරයි. මේ පොහොර ලංකාවට ගේන්න පෙර නියමිත සාම්පල් පරීක්ෂාවක් කළ යුතුයි. ඉන් පසුව ගනු ලබන අනුමැතිය මතයි නායවර හෙවත් මුදල් ගෙවීම් සූදානම් කළ හැක්කේ. ඇත්තටම වුණේ හොරාට කලින් කෙසෙල් කරන වැටපැනීමයි. අපි කොහොමද එන්සීයක් ඕපන් කරන්නේ? නියමිත පරීක්ෂණයක් කරන්නත් ඒ නිසා මම හිතන්නේ මේකේ චීනට දොස් කියන්න බෑ වෙන කාටවත් දොස් කියන්න බෑ. ඒක තුල තියෙන වෙන කොහොමත් මේ අතුළුමයි තියෙන්නේ. ලංකාවට බලහත්කාරයෙන් බාන්න හදන එක සම්පූර්ණ වැරදි. ඒ වගේම තුන්වෙනි පාර්ශවයක් කරා යන එකත් සම්පූර්ණ වැරදි. එහෙම චීනෙට හෝ වෙනත් රටකට හෝ ලංකාවේ බලහත්කාරයෙන් ගැලලා චීන හොරාරි දාන්න බෑ. ඒක හරියට ඉන්දියාව පරිප්පු දැම්මම වැඩක් නෑ. ලංකාවේ බෞමික අඛණ්ඩතාවයටත් ස්වාරි බාඩටත් විශාල ප්‍රශ්නයක්. හොරාර්බුදයට වෙනත් විසඳුම් හොයනවා මිසක චීනේ තියෙන කුණු කසල ටික මේ දැනට කියලා දානවා එකට අපි සම්පූර්ණ විරුද්ධයි. චීනෙට තියා බලුකිස්තානටවත් පුළුවන් කමන්නේ අපේ රටට වැලියටයක්වත් දාන්න. ඒක බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදි. මේ ඔය දේවල් වලට තුන්වර පාරසව අවශ්‍ය නැහැ. දැන් මේ චීන සමාගම ලංකා රජයට බල කරමින් ඉන්නවා තුන්වන ස්වාධීන සාම්පල පරීක්ෂාවක් සඳහා. කිසිසේත්ම නැවත තුන්වන සාම්පල පරීක්ෂාවක් අවශ්‍ය නැති බව මහාචාර්ය බුද්ධි මාර්මේ මහතා පවසනවා. රටවල් 183ක් 184ක් පමණ කණ්ඩායමක් කාණ්ඩයක් එක්කව වෙලා තමයි මේ ශාක නිරෝධායන මධ්‍යස්ථාන අතර ජාලයක් ඇති කරලා තියෙන්නේ. ඒ තිනින්ම පැහැදිලි වෙනවා වෙනත් කිසිදු රටකට විශේෂයෙන්ම තම රටේ ශාක නිරෝධායන මධ්‍යස්ථානීය මගින් ප්‍රකාශ කරන ලද ප්‍රතිඵල සම්බන්ධව බලපෑමක් ඇති කරන්නට බැහැ කියලා. නැවත තුන්විට වතාව පරීක්ෂණ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එසේම තුන්වන පරීක්ෂණයක් සඳහා අපේ රටේ නීතියෙන් අවසර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. අපේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පරිදකින් පිළිහිටවපු ශාක නිරෝධායන පරිදේ වාර්තා ප්‍රතික්ෂේප කරන්න තුන්වන පාර්ශවයකට යොමු කරන්නත් ආණ්ඩුවට බලයක් නැහැ. ඇමතිවරට බලයකුත් නැහැ. මේ ජාතියේ පොහොර වලින් වකුකඩු නෙවෙයි අපේ රටේ ජනතාවගේ සර්වාංගෙම දිය කරලා අරින්න පුළුවන් කියලා හිටපු කෘෂිකර්ම ඇමති පි හැරිසන් මහතා පවසනවා. අපි දන්නවනේ ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියලා. කැට තියලා කියන්නම් ආණ්ඩුව මේ ජනාවල් ටික ගේනවා. මේ වගේ විස අධික පොහොරක් ගෙනල්ලා මේ රටේ ගෝබිම් වලට දාලා වකුකඩුව විතරක් නෙමෙයි මුළු සර්වාංගෙම විනාශ වෙන පොහොරක් මේ කොම්පෝස්ට් එකක් තමයි මේ ගේන්න හදන්නේ. කවුරු කොහොම කිව්වත් නැවේ පොහොර ගොඩබානේ නැති බව ඇමති සීබි රත්නායක මහතා අද ප්‍රකාශ කර තිබෙනවා. පරායට එනවා ඇති සමාල්ලාට ඉන්ධන ගන්න හරි මොකකට හරි වෙන්න ඇති. හැබැයි බාන්න දෙන්නේ නැහැ කියන එක සහතිකයක් දුන්නානේ. බරක් දෙනවා නම් ඒකට අපි විරුද්ධ වෙනවා සමාල්ලාට. නීත්‍යානුකූල නොවෙන්නේ නම් ඒ සඳහා කටයුතු කරන්න අපි සූදානම්. පොහොර නැව වරායට නැත්නම් ගොඩබාන්නේ මහමූදටද කියලා මන්ත්‍රී ජගත් කුමාර ප්‍රශ්න කරනවා. ඉතින් මම දැක්කා අපේ වරාය ඇමතිතුමා කියනවා අපි වරායට බාන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් වරායට බාන්න නැතුව මුදිර බාන්න නෙමෙයිනේ මේක සූදානම් වෙන්නේ. ඒ නිසා වරාය ඉඩ දෙන්නේ නැත්නම් මම හිතන්නේ වෙන ආපස්සට යන්න වෙනවා. හැබැයි වරාය ඉඩ දෙනවා නම් ඇමතිතුමා සහ රජය කටයුතු කරන්නේ මේ සම්බන්ධව ගන්න ඕන විධිමත් ක්‍රමවේදයක් නැත්නම්. ඉතින් තාම විධිමත් ක්‍රමවේදය යනවා. ඒ නිසා කලබල වෙන්න හේතුවක් නැත. චීන නැවේ පොහොර ඇත්තටම රටට ගෙනෙයිද? නව වෙනස් වෙලා ඒ පොහොරම ආයේ ඇතුළට එයිද? ඒ කියන්නේ අලුත් බෝතලයක පරණ වයින් එයිද? මේ අද ඒ පිළිබඳව කතා කළ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා. චීනත් එක්ක එකගතාවයක් එක්ක තමයි ආණ්ඩුව මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. බාදුරෝම අත යට කොමිස්සකට මේ දේවල් කරනමයි කියන සැකය අපට මතු වෙනවා. දැන් අනිවාර්යෙන්ම තුන්වැනි පාර්ශ්වයක් දාලා ඕක පරීක්ෂා කරලා පස්සේ ඕක ඕකේ කියනවා. ඕකේ කියලා අපේ ගොවින්ට මේක ගෙවනවා. එව්වට පස්සේ අපි ගොවියෝ මේක ගහනවා. අපේ පස විනාශ වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.